ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා නායකයෙක්ද කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තියෙනවා. එක්සත් ජාතික පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් සුහදව අපි එක්ක කතා කරලා තියෙනවා. මොකක්ද මේ ප්‍රශ්නේ? එතුමා ජනාධිපතිවරණය පරදිනවා 2019 නොවැම්බර් මාසේ 17 එළි වෙන පාන්දර 3 වෙනකොට එතුමා පරදිනවා. එතුමා පැරදිච්ච ගමන්ම එතුමා හොයන්නට සිංහල අවුරුදු කාලේ වගේ සැඟවුණු අමුත්ත හොයන්න වගේ එතුමා ළඟ හිටපු අයව සජිත් ප්‍රේමදාසව හොයනවා. හොයාගන්න බෑ. සජිත් ප්‍රේමදාස හැංගෙනවා. පැරදිච්ච ගමන්ම හැංගෙනවා. ළඟම හිටපු 30 අත්තනායකට හොයාගන්නත් නෑ. එයාට වැඩ කරපු කිසි කෙනෙකුට හොයාගන්න ලැබෙන්නේ නෑ. එතුමා හැංගෙනවා. හැංගිලා මාධ්‍යට එන්නෙත් නෑ, ඉදිරියට එන්නෙත් නෑ. හැංගිලා එහෙම් පිටින්ම තැන් තැන් වලට එතුමා දුරකථන වලින් කතා කරනවා. අපේ පක්ෂේ යම් යම් අයට දුරකථනයෙන් කතා කරලා කියනවා, අනේ මට දේශපාලනේ එපා වෙලා තියෙන්නේ, අනේ අපිට කරදර කරන්න එපා, අපිට හිරිහැර කරන්න එපා. ඒ විතරක් නෙවෙයි, මට නම් දැන් මේ දේශපාලනේ එපා වෙලා, මම කැමැතිම රස්සාව තමයි, මම කැමැතිම විනෝදාංශය තමයි කැලේට ගිහිල්ලා දිවියෝ බලන එක, මං ඒක කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා එතුමා කියනවා. එතකොට මෙහෙම පරදිනකොට හැංගෙන නායකයෝද UNP එකට ඕන වෙන්නේ? පරදිනකොට හැංගෙන නායකයන්ව UNP ඉදිරියට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒ නිසා එතුමාට බොහොම පැහැදිලිව කියනවා, මම දැක්ක එතුමා මේ ළඟදී කියනවා සමගි ජන බලවේගයට එකතු වෙන්නලු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා කරනවා. සාමාන්‍යයෙන් නැවක් ගිලනකොට ඒක ඉන්න මීයොත් එළියට පයින්නෝ. දැන් මේ නැව ගිලලා ඉතුරු වෙලා තියෙන කුඹගහ විතරයි. කුඹගහේ අන්තිම තැන ඉඳගෙන සජිත් ප්‍රේමදාස අඬගහනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එන්න කියලා. අපි සජිත් මහත්තයර කියනවා කරුණාකරලා තමන්ගේ පක්ෂය මුලින් හදාගන්න. ඒකේ තියෙන මහා මේ චූලෝදර මහෝදර සටන මුලින් निराකරණය කරගන්න. निराකරණය කරගෙන ඊට පස්සේ තමයි අනිත් පක්ෂවලට අඬගහන. ඒ නිසා අපිට පේනවා දැන් නැවත අලි කොටි එකතු වෙන්න යනවා. අපිට පේනවා ද්‍රවිඩ සන්ධානයේ කොටි ටිකයි මේකේ ඉන්න අර අනිත් වල් අලි ටිකයි එකතු වෙන පුළුවන් සන්ධානයක් තමයි හදාගන්නේ. breaking.lk